අද දවසේදී අපි අග්‍රමාත්‍ය කාර්යාලයට ඇවිල්ලා අග්‍රමාත්‍යවරියත් එක්ක සාකච්ඡාවක් ගත්තා. හේතුණු ප්‍රධානතම කාරණය තමයි මේ වෙද්දී රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය සහ පොදුවේ උසස් අධ්‍යාපන ශාස්ත්‍රයට විශාල අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේවාට කඩිනමින් විසඳුම් ලබා දෙන්න කියන යෝජනාව තමයි අපි සිද්ධ කරන්නේ. එතකොට මේවා ඇතුලේ අපි අඳුර ගන්නවා එකක් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව බරපතල අර්බුදයක් විදිහට තියෙනවා. නිදහස් අධ්‍යාපනය මුළුමනින්ම විනාශ කිරීම සඳහා උසස් අධ්‍යාපනයට සහ පාසල් අධ්‍යාපනය කියන ශාස්ත්‍ර දෙකටම අදාළව තමයි ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව අරගෙන ඊට පස්සේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මේ වෙද්දී තැන තැන පොකුරු පිටින් හතු පිපෙනවා වගේ ස්ථාපිත කරනවා රට පුරා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් මේ වෙද්දී වසර කණ්ඩායම් දෙකක් බඳවගෙන තියෙනවා වෛද්‍ය උපාධිය මුදලට විකුණන්. කෝටි 1,50,000කට තමයි ඔවුන්ට වෛද්‍ය උපාධිය මුදල ලබා දෙන්න සූදානම් වෙන්නේ. එතකොට මේවා පැහැදිලිවම රටේ පොදු මහ ජනතාවට ආදරයකට කරන දේවල් නෙමෙයි. ඒ මොකද එහෙම කියන්නේ රජයේ වෛද්‍ය පීඨවල විශාල අර්බුද ප්‍රමාණයක් නිර්මාණය කළ. එක පැත්තකින් මහපොළ ශිෂ්‍යාධාර වාරිකය තවම රුපියල් 5,000ක තරම් ඉතාම සොච්චම් මුදලක් තියෙන විදිහට තමයි තියෙන්නේ. නේවාසිකාගාර අර්බුදය නිසා රජයේ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න ශිෂ්‍යයන්ගෙන් 50%කට 60%කට ආසන්න ප්‍රමාණයකට මාර්ගගත ක්‍රමයට ඉගෙන ගන්න සිද්ධ වෙලා තියෙනවා. එහෙම නැත්නම් බෝඩින් කාමර අරගෙන ඒ වගේ ඉඳලා ඉගෙන ගන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ වෙද්දී ආචාර්යවරුන්ගේ හිඟේ 50% ඉක්මවලා තියෙනවා. ඒ නිසා රජයේ විශ්වවිද්‍යාල පද්ධතියේ උගන්වන්න ආචාර්යවරු නැති වුනාම සම්පූර්ණ බිඳ වැනීම ලක් වෙනවා. ඒ නිසා ඒවට කඩිනමින් අවධානය යොමු කරලා විසඳන්න කියන බලපෑම තමයි අපි අද දවසේ සිද්ධ කරේ. ඒ වගේම තමයි විශ්වවිද්‍යාල පද්ධතියට පොදුවේ නිර්මාණය වෙලා තියෙන සුවිශේෂී කාරණා සම්බන්ධවත් අපි අවධානය යොමු කරා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේවාට අවශ්‍ය විසඳුම් කඩිනමින් ලබා දෙයි කියලා. එතකොට ඒ වෙනුවෙන් තමයි අද දවසේ අපි මේ විදිහට සාකච්ඡාව ගත්තේ. මෙහෙමයි, දැන් රජයේ විශ්වවිද්‍යාලවලට සහ අධ්‍යාපන ශාස්ත්‍රයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන අර්බුදය ගත්තට පස්සේ එව්වා කඩිනමින් විසඳයි කියන බලාපොරොත්තුව අපේ තියෙනවා. හැබැයි දැන් මේ මොහොතේදී අපි ඉදිරිපත් කරපු ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්නවලට සමහර ප්‍රශ්නවලට සාධනීය විසඳුම් හමු වුණා. නමුත් සමහර ප්‍රශ්නවලට ඒ විදිහේ විසඳුම් හම්බුන්නේ නැහැ. උදාහරණයක් විදිහට ඔවුන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ස්ථාපිත කරන එකට එහෙම කියන්නේ නැවත සමාලෝචනය කරනවා කියලා. ඒ වගේම තමයි ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව වගේ නිදහස් අධ්‍යාපනය විනාශ කරන ප්‍රතිපත්ති මුළුමනින්ම අහෝසි කරනවා කියලා සඳහන් කරා. ඒ වගේම ප්‍රතිපත්ති මේ වශයෙන් අධ්‍යාපන ශාස්ත්‍රයේ ගුණාත්මක වෙනස් කරන්න ගේන දේවල් සම්බන්ධව අවධානය යොමු කරනවා කියන යෝජනාව තමයි ඔවුන් ඉදිරිපත් කරේ. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.